වසරේ ප්‍රමුඛතම පාපැදි තරගය ගුවන් හමුදා පාපැදි සවාරියට රේඩියෝ සවිය net fm අපි දන්නවා සාමාන්‍යයෙන් ගුවන් හමුදා පාපැදි සවාරිය කිව්වම අපේ රටේ හැමෝම කතා වෙන දෙයක් ඒ වගේම තමයි පාපැදි තනගකරුවන්ගේ ලොකු හේනයක් තමයි ගුවන් හමුදා පාපැදි සවාරියත් එක්ක එකතු වෙන එක ගැන ඉතින් 2023 වර්ෂයේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ගැන කතා කරන්න දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයා වයිස් මාෂල් ලසිත සුමනවීර මහත්මයා මේ අවුරුද්දේ මේක පැවැත්වෙන 24 වෙනි වතාවට සාමාන්‍යයෙන් දශක දෙකක් මුළුල්ලේ මෙහෙම තරඟයක් සංවිධානය කරන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඉතින් අපි කතා කරමු මේ තරඟයේ අතීතය ගැන. අත වශයෙන්ම කියනවා නම් තරඟයේ අතීතය ගත්තොත් එහෙම 1999 තමයි අපි මුලින්ම මේ තරඟයට අවතීර්ණ වුණේ. ඉතින් එදා සිට අද වෙනකන් අපි 23 වෙනි වතාවක් මේක පවත්වලා තියෙනවා. ඒ වගේම කියන්න සන්තෝසයි විශාල අභියෝග තිබ්බා අපිට මේක සංවිධානය කරන්න මොකද අපේ රටේ පැවති ආරක්ෂක හේතු මත ගොඩක් අපිට වැඩිපුර අපිට පරිශ්‍රමයේ යොදලා තමයි කරන්න සිද්ධ වුනේ ඒ වගේම මට තව කියන දෙයක් තියෙනවා නොකොඩවා 23 වෙනි වතාවක් කරා කියලා 2008 වෙනි වසරේදී අපිට මේක කරගැනීමට හැකියාවක් තිබ්බේ නැහැ මොකද රටේ තිබ්බ ආරක්ෂක තත්ත්වය හේතු කොටගෙන එනමුත් 2008 න් පසු සෑම අවුරුද්දකම අපි කරලා තියෙනවා. ඉතින් අපි අවතීර්ණ වෙලා තියෙන්නේ 24 වෙනි අවුරුද්ද සඳහා 24 වෙනි වාරය සඳහා අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් මෙම සංවිධානය කටයුතු අපි මාස 7කට විතර ඉස්සෙල්ලා තමයි පටන් ගත්තේ. ඉතින් ඒ වගේම මේ අවුරුද්දත් අපිට ඉතාමත් අභියෝග ගොඩාක් වලට ලක් වෙන්න වුණා. එනමුත් අපේ ගුවන් හමුදා අධිපති එයා මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ මග පෙන්වීම සහ පූර්ණ සහයෝගය ඒ වගේම දැනුවත් කිරීම නොකඩවා අපිට ලබා දුන්නා. ඉතින් ඒ සියලු දේවල් සමගින්ම ඉතා සාර්ථකව සංවිධානය කරන්න උන මේ හමුදා පාපැදි සමාරය මම හිතනවා දවස් 3ක අපේ තරඟකරුවන් සඳහා ඉතාමත් හොඳ තරඟයක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා මේ අවුරුද්දේ. ඔව්. ඒ වගේම අපි කතා කරමු මේ තරඟාවලියට අනුග්‍රහය දායකත්වය දෙන්නේ කවුද කියන එක ගැන. ඔව් අත්ත වශයෙන්ම අනුග්‍රහවත් ලබා දුන්නේ නැත්නම් අපිට කොහොම අපහසුතාවවලට ලක් වෙන්න වෙනවා. ඉතින් නෙපෝන් පේන්ට් සමාගම තමයි අපේ මූලික අනුග්‍රහය අපිට දක්වලා තියෙන්නේ. ඒ වගේම සම අනුග්‍රහය අබාන්ස් සමාගම ආයතනය අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම පීපල්ස් ඉන්ෂුරන්ස් අපේ නිල රක්ෂණ ආවරණය අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම කියන සතුටුයි මෙලිබන් බිස්කට් ආයතනය සහ SLT මොබිටෙල් ආයතනයත් අපිට අනුග්‍රහකත්වයෙන් උපරිමයෙන්ම ලබා දීලා තියෙනවා. ඒකට අපි ලොකු ශක්තියක් සහ ධෛර්යයක් මේ සංවිධානය කටයුතු කිරීම සඳහා ඒ වගේම කියන්න සන්තෝසයි මාධ්‍ය අපිට ජාතික රූපවාහිනී සංස්ථාවෙන් සජීව විකාශනය කරනවා. ඒ වගේම net fm අපිත් සමග රැඳිලා සිටිනවා මේ දවස් 3ක මේ ගුවන් හමුදා පාපිති සවාරිය වෙනුවෙන්. ඒ වගේම මේ තරඟාවලියත් එක්ක එකතු වෙන ප්‍රේක්ෂක ජනතාවටත් අපි පොඩි පණිවිඩයක් දෙමු. අත වශයෙන්ම ඔව් ඉතින් අපි මේ ආරම්භ කරන්නේ දෙවෙනිදා. ඒක ඇත්තටම මාර්තු මාසේ දෙවෙනිදා වැටිලා තියෙන්නේ. ඉදී තිබිලා තියෙන විශේෂයෙන්ම හැම අවුරුද්දකම අපි ගුවන් හමුදා පාපැදි සවාරිය කරන්නේ මාර්තු මාසේ. ඒකට තවත් හේතුවක් තියෙනවා. මොකද මාර්තු මාසේ තමයි අපි ගුවන් හමුදා සංවර්ෂණය සමරන්නේ. ඉතින් මේ වසරට අපිට ඉදිරියලා තියෙන්නේ 72 වෙනි සංවර්ෂණය. හරියට මාර්තු මාසේ දෙවෙනිදා. ඉතින් ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිපිටින් අපි මේ තරඟය ආරම්භ කරනවා. මේ ආරම්භ කළා උදේ 8:00 සිට හවස 1 දක්වා අපි බලාපොරොත්තු වෙනවා සජීවීව නැරඹීමට ඔබ සියලු දෙනාට හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ මාර්ගය ගත්තොත් අපි කොළඹින් ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිපිටින් අපි ආරම්භ කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ජයල දක්වාත් එතනින් ගම්පහ දක්වා ගොස් ගම්පහ සිට කොළඹ නුවර මාර්ගයේ නුවර දක්වා අපි පළවෙනි දවසේ ගමන් කරනවා. එතකොට දෙවෙනි දවසේ ඒ කියන්නේ මාර්තු මාසේ 3 වෙනිදා ගත්තොත් අපි පල්ලකැලෙන් ආරම්භ කරන ගුවන් හමුදා පාපැදි සවාරිය මහියංගනය දක්වා එතනින් පොළොන්නරු දක්වා අපි ගමන් කරනවා. එතකොට 3 වෙනි දවසේ පාපැදි සවාරිය ඒ කියන්නේ මාර්තු මාසේ 4 වෙනිදා අපි පොළොන්නරුවෙන් උදේ 8:00 ආය ආරම්භ කරනවා. කරන ගුවන් හමුදා පාපැදි සවාරිය හබරණ දඹුල්ල දක්වා ගොස් එතනින් අනුරාධපුරයෙන් අවසන් කරනවා. ඉතින් ඒ වගේම අපි කාන්තාවන් උත් අවතක් කරලා නැහැ.
ඉතින් කාන්තා පා ගුවන් හමුදා පාපැදි සවාරිය අපි හබර්නින් ආරම්භ කරනවා හබර්න උදේ 7:00ට ගුවන් හමුදා කාන්තා පාපැදි සවාරිය 7:00ට හබර්නින් ආරම්භ කරලා දඹුල්ල දක්වා ගොස් එතෙන් සිට අනුරාධපුරයෙන් අවසන් කරනවා එතකොට මේ තරඟයට සහභාගී වෙන තරඟකරුවන්ට මොන වගේ ත්‍යාග සහ දීමනාද ලැබෙන්නේ ඔය අත වශයෙන්ම ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෲප් කපිතාන් රංග පෙරරාට මම ආරාධනා කරනවා ඒකේ ඉතුරු විස්තර ටික සවිස්තරාත්මකව ඔබතුමන්ලා ඉදිරියේ තබන්න කියලා 2023 වර්ෂයේ පැවැත්වෙන 24 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය ගැන වැඩිදුර විස්තර කතා කරන්න දැන් අපිත් එක්කතු වෙනවා ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෲප් කැප්ටන් රංග පෙරේරා මහතා ඉතින් මම කැමතියි දැනගන්න සාමාන්‍ය පාපැදි සවාරිය තරඟයකට වඩා මේක විශේෂ වෙන්නේ ඇයි ඔව් පාපැදි තරඟ කියපුවම විවිධ මට්ටම් වල තරඟ තියෙනවා එතකොට ලංකාවේ වෘත්තීය පාපැදි ක්‍රීඩාවට වශයෙන් ගත්තොත් ගුවන් හමුදා පාපැදි සවාරිය තමයි ඉහළම මට්ටමේ තියෙන තරඟය එතකොට අපි මේක මෙවර පවත්වන්නේ 24 වෙනි වතාවට ඒක තමයි ලංකාවේ අධියර තරඟයක් ඒ කියන්නේ තනි දවසේ තරඟයක් නොවන අධියර කීපයක් වශයෙන් තරඟ තියෙන තරඟ වැඩිම වාරයක් පවත්වපු ආරගණන. ඒ කියන්නේ 23 වෙනි වතාවත් මේකට පවත්වලා තියෙනවා. දැන් 24 වෙනි වතාවට මේවර පවත්වන්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට අපි කැමතියි දැනගන්න මෙච්චර කල් පැවැත්තුණු තරඟ වලට වඩා මේ 24 වෙනි වතාවට පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ තියෙන විශේෂත්වය මොකක්ද? මේවර තරඟාවලිය ඉතාමත් වැදගත් අපිට මේවර තරඟාවලිය පැවැත්වෙන්නේ මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉත අපහසු වාතාවරණයක නමුත් අපිට අපි වාසනාවන්තයි පාපති ක්‍රීඩාවත් වාසනාවන්තයි අනුග්‍රහක ලැබිලා තියෙනවා ඉතින් අපි මෙතෙක් පැවති ගුවන් හමුදා පාපති තරඟවලින් වැඩිම තෑගි මුදල් ලබා දෙන තරඟය මෙවර තරඟය අපි ගිය වරට වඩා විශාල වශයෙන් තෑගි මුදල් වැඩි කරලා තියෙනවා සමස්ත තෑගි මුදල රුපියල් මිලියන 2.5ක් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් අතර බෙදා දෙනවා පිරිමි තරඟය අධියර තුනක තරඟයක් ඒක තමයි මේකේ ප්‍රධානතම අංගය පිරිමි තරඟයේ පළවෙනි ස්ථානයේ සඳහා රුපියල් ලක්ෂ 4කුත් දෙවෙනි ස්ථානයේ සඳහා රුපියල් ලක්ෂ 2.5කුත් තුන්වෙනි ස්ථානයේ සඳහා රුපියල් ලක්ෂ 1.5කුත් වශයෙන් සහ කණ්ඩායම් ශූරතාවය සඳහා රුපියල් ලක්ෂ 3කුත් අනුශූරතාවය සඳහා රුපියල් ලක්ෂ 2කුත් වශයෙන් විවිධ මට්ටම්වල විවිධ අංශවල තෑගි සඳහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කරනවා කාන්තා තරඟයේ ප්‍රථම තාගයේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් දෙවෙනි තාගයේ සඳහා රුපියල් 75000ක මුදලක් ඒ වගේම පස් පළවෙනි ස්ථාන පහටම තෑගි තියෙනවා කණ්ඩායම් ශූරතාවය සඳහා රුපියල් 75000ක මුදලක් වශයෙන් ඉතා ඉහළ තෑගි ප්‍රමාණය අපි ලබා දෙනවා ඊට අමතරව හැම මේ ක්‍රීඩා තරඟයට සහභාගී වෙන හැම ක්‍රීඩකයෙකුටම දෛනික දීමනාවක් අපි කියනවා ඒ වෙනුවෙනුත් රුපියල් මිලියන 2ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා ඒ වගේම තමයි මේ පවත්වන තරඟාවලියේ ධාවනපතේ තෝරා ගනිද්දී ඔබතුමන්ලා විශේෂ අවධානයක් යොමු කළාද? ඔව්. නිතරම කියනවා ගුවන් හමුදා තරඟාවලිය පැවැත්වෙන්නේ තැන්නේ තරඟයක් වශයෙන් කියලා. නමුත් අපි මෙවර දීලා තියෙනවා දින දෙකක්ම. ඉත අපහසු තරඟයක් පළවෙනි දිනේදී අපි කොළඹ සිට නුවර දක්වා ගමන් කරනවා. එෙහිදී ප්‍රධාන කඳු දෙකක් A ශ්‍රේණිය සහ B ශ්‍රේණිය කඳු වශයෙන් පළවෙනි හමුවන්නේ උතුවන් කන්ද, එය B ශ්‍රේණියේ කන්දක්. ඒ තරණය කරාට පසු තිබෙනවා කඩු ගන්නාව ඒ ශ්‍රේණියේ කන්දක් ඉතා අපහසු මාර්ගයක් කඳු තරණය කියන්නේ අපි දන්නවා කොච්චර අමාරුද කියලා ඉතින් මේ ක්‍රීඩකයෝ පළවෙනි දවසේ කඳු දෙකක් තියෙනවා දෙවෙනි දවසෙත් හුන්නස්කිරියේ කන්ද ඒ ශ්‍රේණියේ කන්දක් නැවත තරණය කිරීමට තියෙනවා ඒ වගේම හුන්නස්කිරියේ තරණයෙන් පසු අපිට තියෙන්නේ 18 වංගුව පහළට බසින්න කියන්නේ ලංකාවේ තියෙන අවදානම්ම බෑවුම් මාර්ගයක් ඉතින් ඒකත් පාපදී යනවා කියන එක පහසු නෑ ඒක සංවිධානය කරනවා කියන එකත් පහසු නෑ ඉතින් ඒකම තමයි මේ තියෙන වැදගත්කම ඊට පස්සේ අපි තරඟය තැන්නේ මාර්ගයකට අවතීර්ණ වෙනවා මහියංගණයෙන් අපි පල්ලහැට බෑලා දකුවමට හැරලා යනවා පොළොන්නරුව වෙත පොළොන්නරුව සිට නැවත තැන්නේ තරඟයක් වශයෙන් නිමා වෙනවා අනුරාධපුරය දක්වා ඒක තමයි මේ මෙවර අපි තරඟාවලියේදී දින දෙකක් කඳු සහිත මාර්ග තෝරාගෙන තියෙනවා ලොකු අභියෝගයක් පාපයි තරඟකරුවන්ට නමුත් මම දන්නවා අපි මේ තරඟය පැවැත්වනවායි කියලා මාසයකට කලින් දැනුම් දීලා තියෙනවා සියලුම පාපෙදි ක්‍රීඩා සමාජයන්ට සියලුම පාපෙදි ක්‍රීඩා සමාජය මේ වෙනකොට පුහුණු වීම කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේවර තරඟකාලේ ඉතා ලොකු තරඟයක් ඒ කියන්නේ
ක්‍රීඩකයෝ ප්‍රධාන ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩකයෝ උරුමයට ඇටි හොඳ තරගයක් දෙයි කියලා. මේ වෙනකොට මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කී දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙනවද? මේ වෙනකොට අපි මෙවර විශේෂ දෙයක් කරා. දැන් මේ අපි හැමදේටම මාර්ගගත ක්‍රම එහෙම නැත්නම් ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකක් තිබුණේ. ඒකෙදි අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා පිරිමි තරගය සඳහා ක්‍රීඩකයන් 165 දෙනෙකුත් කාන්තා තරගය සඳහා ක්‍රීඩකයන් 21 දෙනෙකුත්. ඒ වගේම දැන් අපිට පැමිණිලි ලැබී තියෙනවා සමහර ප්‍රදේශවල මේ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදය වැඩ කරේ නැහැ කියලා හරියට අපි ඒ වලටත් සලකා බලනවා. සමහර විට තව කීප දෙනෙක් වැඩි වෙන්නත් පුළුවන්. ඒ ක්‍රීඩකයන් ඇතුළත් වුණා. ඒ වගේම තමයි මේ වැඩේ සංවිධානය කරද්දී ඔබතුමාලත් එක්ක කිහිප දෙනෙක්ම අත්වල් බැඳගන්න ඇති. ඉතින් ඒ අය ගැනත් අපි මතක් කරමු. ඔව් විශේෂයෙන් කියන්න ඕන මේ පාපෙදි වෘත්තීය මට්ටමේ පාපෙදි තරඟ පවත් මෙහෙවන්නේ ශ්‍රී ලංකා පාපෙදි සම්මේලනේ. ඔවුන්ගේ සහය නැතුව අපිට මෙවැනි පාපෙදි තරඟ පවත්වන්න බෑ. ඔවුන් තමයි මේ මේකේ සංවිධානයේ මුල් අවස්ථාවේ සිටම ඔවුන් සිටියා. ඔවුන් මේ මාර්ගයේ ගමන් කරා සියලුම ස්ථාන සිටියම් ගත කළා. ඉන්පසු තමයි මේ අපි කියනවා තාක්ෂණික මාර්ගෝපදේශයක් නිකුත් කරන සියලුම ක්‍රීඩකීන්ට සහ කණ්ඩායම් වලට ඒ නිකුත් කළා අපි. එයින් තමයි ක්‍රීඩකයෝ දැනගන්නේ මේ මාර්ගයේ කොයි වගේ එකක්ද කියලා. ඊට පසුව මේ තරගය සඳහා සියලුම විනිශ්චයන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ. ඊළඟ ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිස් ප්‍රතිතුමා ඇතුළු පොලිසියේ සියලු නිලධාරීන් අපි මේ සම්බන්ධයෙන් අවසර අරගෙන තියෙනවා පොලිස් ප්‍රතිතුමාගෙන්. ඒ වගේම මේ ඉන්න ප්‍රධාන නගරහරා යන සියලුම පොලිස් ස්ථානවලට අපි දැනුම් දීමක් කරලා තියෙනවා. අපි කියලා සාකච්ඡා කරලා තියෙනවා විශේෂයෙන් මහනුවර වගේ නගරයක පොලිසියේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් කිසිසේත්ම ඔබ දන්නවා කොච්චර රථ වාහන තදබදයක් තියෙනවද කියලා. ඉතින් අපිට දැන් මේ සියලු සහයෝගයන් ලැබිලා තියෙනවා මහනුවර නගරය සහ අනිකුත් කොළඹ නගරේ. ඒ හැම මේ තරඟේ ගමන් කරන හැම නගරවලම පොලිසිය සහයෝගය අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා පාපදි සම්මේලනයට සහ ශ්‍රී ලංකා පොලිසියට අපිට දක්වන සහයෝගයට. ඉතින් බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ඔබතුමන්ලාට. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා දිගටම එකතු වෙලා ඉන්න Net FM අපිත් එක්ක Facebook හා YouTube මේ හැම එකක් හරහාම සජීවීව ඔබට මේ පාපදී තරඟාවලියේ විස්තර දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.